සුබ සන්ධ්‍යාවක් ITN සවස 6:30 ප්‍රධාන පුවත්කාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂානි කෞශල්‍යා අත්නායක ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාලු මෝදරට මහා චනකඟක් කොළඹ එකම හිස්කොඩකින් වැසී යයි ශ්‍රී ලාදිපේ හා පොදු චන පෙරමුණු අතර අවබෝධතා කිවිසුමක් සාමකාමීම ජනාධිපතිවරණය මෙයයි කැෆේ කියයි සජිත්ගේ ආණ්ඩුවේ නීතිය හා සාමයේ ඇමතිකම ෆොන්සේකාට එතුමා රට දිනවපු ත්‍රස්තවාදය විනාශ කරපු මහ පොළවේ සදා වීරය කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජනපතිගේ පරිසර පණිවුඩය දිනුනු රටවල් මැතිවරණ ප්‍රකාශනවල ඡන්ද ඉල්ලන අපේක්ෂකයෝ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ප්‍රතිඥා දෙනවා පවතින නීති ප්‍රතිපාදන අනුව වැඩබලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බැවින් ස්ථිර සභාපතිවරයෙකු නම් කර එවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට අද දැනුම් දී තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම වෙත ඉහත දැනුම් දීම කරනු ලැබුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ උදෑසන පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා ඇතුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් ඊයේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සහභාගී වී සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඊයේ පැවති රැස්වීමට සහභාගී නොවූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් ජනාධිපති නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ යන මහත්වරුණුයි ඊට අමතරව මැතිවරණ කොමිසමේ වැඩබලන සභාපති මහින්ද දේශප්‍රිය නීතිපති දප්පුල දෙලිවීරා යන මහත්වරුන් ඊයේ පැවති රැස්වීමට විශේෂින් කැඳවා තිබුණා වැඩබලන සභාපතිවරයෙකු යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවට නීතිපති දප්පුල දෙලිවීරා මහතා එහිදී කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව ස්ථාවර සභාපතිවරයෙකු පත්කර එවන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවරගෙන තිබෙනවා. ජනාධිපතිවරණ සමයේ විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකරන ආකාරය ගැන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත බිමල් රත්නායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ඊට අදාළව නීතිමය පියවර ගත හැකි බවට අදහස් ඉදිරිපත් කෙරුණා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. අනතුරුව සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. මෙතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයේ වෙතද පැමිණියා. එහිදී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තපාණී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගත්තා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ආදරණීය පියා මේ රටේ දෙවැනි ජනාධිපති. ඒක අපි සෑම දිනම දන්නා ඒ වගේම ලංකාවේ මහා කීර්තියක් ඇති කරගෙන හිටිය ඒ වගේම ලංකාවේ බුදු ජනතාවට මහා සේවාවක් සිදු කළ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් ආර් ප්‍රේමදාස ජනාධිපති. එතුමාගේ ආදරණීය පුතුමුවන් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා. ඒ නිසා මේ අවස්ථාවේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ඉතාමත් සතුටින් සන්තෝෂයෙන් එතුමාගේ ජයග්‍රහණය ඒකාන්ත වශයෙන් ලැබේවා කියලා සුභාත මේ රට වෙනුවෙන් මේ දක්වා සිදු කරන ලද සේවාවන් ඉදිරියට සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තුනුරුවන් පිහිට ලැබේවා දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන ගරුතර මහා සංඝ රත්නයත් අපේ සියලුම දායක දායිකාවන් ඒ ආශිර්වාදේ කරන ඔබතුමාට තුනුරුවන් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පළමු ජනතා රැලිය ගාලුමෝදුරු පිටියේදී අද පැවැත්ුණා.
හෙළබිමයි දේශය මගේ පිපිදෙන ඇත් බරපුරයි සිරි ලකම එක මිටට නැගෙන ජන රැළිය හදවතින් ඒ ඔහුටමයි කරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා හදින් හද හිතින් හිත මුළු නගර නගර සියවසේ මහා රැළිය ලෙස නම් කර තිබූ එම ජනතා රැළියට ලක්ෂ 5ක්ම වූ දෙවන්ත ජනකගක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ජනතා රැළියට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ද පක්ෂ නායකයන් දෙක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම සිදු වූයේ රැළිය අතරතුරදී. ගාලු මෝදර හෝටලයේ ආසන්නයේ සිට වේදිකාව දක්වාම ජනතාව අතරින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණීම විශේෂත්වයක්. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වගේ කොළඹට එකක් කියලා මඩ කලපර තවත්යක් කියලා යාපන තවත්යක් කියලා දකුණට ගිහිලා වෙනින්යක් කියන නායකයෙ නෙමෙයි අපි ළඟ ඉන්න කියන එක මේ අවස්සේ මතක් කරන කැමතියි. එක නීතියක් තුලින් මේ රට ඉදිරියට ගෙනියන එක තමයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිම කියන එක මේ අවස්සේ මතක් කරන්න කැමතියි. අප අතර කිසිම ભેදයක් නැහැ. අප එක හඬින්ම කියනවා අපේ ජනාධිපති සජිත් ප්‍රේමදාස කියා අපි තමුන්වහන්සේට ප්‍රකාශ කරනවා. නොවැම්බර් මාසේ 17 වෙනිදා හිරු උදා වෙනවා සත්‍යයි සේම මේ රටේ ලාබාලම 7 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට අපේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙනවා නියතයි කියන එක මේ තියෙන හිස්කොඩ දිහා බලනකොට ඒක සනාත වෙලා හමාරයි. එතුමා වටේ මේ වෙනකොට සියලුම බලමුළු සියල්ල ඒක රාශි වෙලා හමාරයි. මේකත් හරියට මැච් එකක් වගේ. සාමාන්‍ය තරගයේ කාසිය වාසිය බලනවනේ නෝනන්ද පොල්ලද කියලා බලනවා. මේ මැච් එකේදී මම ඔබතුමල්ලගෙන් අහනවා පවුලද රටද? පවුලද රටද? පවුලද රටද? වඩා වැදගත් කියනක මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ මිත්‍රෝනි. සිවිල් සංවිධාන හැටියට 2015 ජනවාරි 8 අමතක නොවන පාඩමක් ඒකාධිපති පාලනයක් මෙහෙවූ ඒ පාලකයන්ට උදා කරපු මොහොත ඔබට මතක ඇති. ඒ වගේම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි ඒ සටන මෙහෙවපු හැටියට මැදිහත් වුණු හැටි ඔබට මතක ඇති. අද ඇවිල්ලා තිබෙනවා ඒකේ දිගුව. එය විජයග්‍රහණයෙන් අවසන් කරනවද නැද්ද? අවසන් කරනවා. කිසිම සැකයක් ඇති කරගන්න එපා කිසි කෙනෙක්. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව අතරින් මත වූ නායකයෙකු බව ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. ගමට කර්මාන්ත ඕනද නැද්ද? මම මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයෙන් අහනවා අක්කර 10000ක කර්මාන්ත කලාපය හම්බන්තොටට ඕනද නැද්ද කියලා. අපි 10000ක් ආරම්භ කළ දෙනවා බින්ගිරියේ. අපි 10000ක් ආරම්භ කරනවා. ඕනද නැද්ද කියලා වේදිකාවේ කියන්න. ඒක හොරද නැද්ද කියලා වේදිකාවේ කියන්න කියලා අපි යොමු කරනවා. සජිත් ප්‍රේමදාස දේශපාලනට ආව මං හෙව්වයි මැදකොළඹට එන්නේ නැත්තේ කියලා. ඇයි මැදකොළඹ බාර ගන්න නැත්තේ කියලා. එතුමා කිව්වා නෑ මට හම්බන්තොටට යන්න ඕනේ. මට දුප්පත් මිනිස්සු එක්ක හම්බන්තොට වැඩ කටයුතු කරන්න ඕනේ කියලා එදා එතුමාට කිව්වා. එතුමා ගිහින් හම්බන්තොට පෞල් වාදයට විරුද්ධව රදල වාදයට විරුද්ධව නායකයෙක් දීලා මේ සටන ගෙනිච්චා. මේ සජිත් ප්‍රේමදාස ජනතාව තුලින් මතුවුණ ජනතා නායකයෙක් කියලා මම කියන්න කැමතියි. එහෙනම් මේක තීරණාත්මක සංදයක්. ඔබේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයෙක්ද ජනතා ඝාතකයෙක්ද කියලා තීරණය කරන්න තියෙනවා. අන්සයට ඡන්ද දීලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරව ගන්න අපි කස්ත බලය ආරක්ෂා කරන්න තම නිහතමානීකම ප්‍රදර්ශනය කරමින් මෑත ඉතිහාසයේ ජනතා නායකයෙකු
තමන් අතින් සිදු වූ වරදකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ සමාව ඉල්ලා සිටීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්තරද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. මගේ මුඛයට මගේ අතින් ඒ සිදුණු අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයනොත් රටේ ජනතාවගෙනුත් බැගෑපත් සමාව ඉල්ලා සිටිනවා. මම මේ අඩුපාඩුව හඳුනා ගත්තා. නමුත් මම හිතුවා මම සමාව ගත යුත්තේ ලක්ෂ ගණනක් ජනතාව එකතු වුණු අවස්ථාවේ කියලා. මගේ අතින් යම් අතපසුවීම් සිදු වුණාම මම බලාපොරොත්තු වෙනවා ඒව අවම කරන්නට. හැබැයි කිසිදාක පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සමාව ඉල්ලන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැතේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නව ගමනකට ආරම්භය ලබා දෙනකොට මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ ජීවත් වන ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම කෙලෙහි ගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕනේ සෝබනකාරයන්ට නෙමෙයි රණවීරුවන්ගේ කරපිටින් තමන්ට ගෞරවය ලබා ගන්න ඇත්ත නෙමෙයි අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන ඇස් දෙකටම යුද්ධය ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන තමන්ගේ ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරලා මේ රටේ යුද ජයග්‍රහණයට 30 වසරක යුද සාපන බිමේ ඉඳලා ඒ විශිෂ්ට නායකත්වයේ ලබා දුන්නු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සරත් ෆොන්සේකා නැතිතුමා ගැන ඔබ සියලු දෙනාම දන්නවා එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමෙයි එතුමා රට දිනවපු ත්‍රස්තවාදය විනාශ කරපු මහ පොළවේ සදා වීරයෙක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එහෙනම් මිත්තවරුනි අනාගත අපේ රජයක් තුල අපිට පුද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ වාද ભેද වැඩක් නැහැ පුද්ගලික ෘචි අෘචිකම් වැඩක් නැහැ මම කෙලින්ම බලන්නේ වැඩකාරයෝ ටික එකතු කරලා මේ රට ගොඩනගන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සම්බන්ධවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමට අත්සන් තැබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිර ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් මහතා ඊට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිසෙන මහතුරු නැතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ එකතු වීම කරේ වෙන කවුරුවත් නෙමෙයි. මේ රටේ ජාතික බලවේග. අපේ ජාතික බලවේග විසින් ගෙනාවු නායකයෙක් අපිට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙනාවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එදුවා මේ රටේ දේශපාලනය අතින් ගත්ත කෙනෙක් නෙවෙයි. එදුවා විද්වතුන් අතරින් බිහි වුණ නායකෙක්. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි පොදුජන පෙරමුණ එතුමාව මේ සටන ඉදිරිපත් කරේ. අපේ පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමේ ගමන තමයි මේ යන්නේ. අපේ ප්‍රතිපත්තිවල ලොකු ප්‍රශ්න නැහැ. ඔත ආණ්ඩුවක් ගත්තම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. පොදුජන පෙරමුණේ නායකයන් සමග අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම් වල ඉදිරියේ රට අරගෙන යන්න පුළුවන් ගමන් මාර්ගය අපි ශක්තිමත් කරලා තියෙනවා. අපි ඉදිරියේ හදන්නේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන සන්ධානය. අපි ජනාධිපතිවරණ ප්‍රතිපලය අද දවසේ අපිට කියන්න පුළුවන් ලක්ෂ 50යි ලක්ෂ 15 එකතු වුණා ලක්ෂ 65ක්
මේ එකතු වීම තුල මේ ගිවිසුම් දෙක ඇතුලේ තියෙන මේ ජයග්‍රහණය තමයි අපි අරගෙන තියෙන්නේ අපේ පක්ෂ දෙකේම ඉන්නේ රටට ජාතියට රටේ ජනතාවට ආදරය කරන පිරිසක් අපිට ජනතාව තමයි අපිට කිව්වේ එකතු වෙලා මේ මැතිවරණ යන්න කියලා ඉතින් අද අපි ඉතාම සතුටු වෙනවා මේ අපේ ඉතරක් නෙවෙයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි හිටපු මූලධර්මය මේ කැප වෙච්ච කිසිම කෙනෙක් වින්දිතෙක් වෙන්න බෑ කිසිම කෙනෙක් අසරණ වෙන්න බෑ හැම එක්කෙනාම ඒ පක්ෂ දෙකේ අය ආරක්ෂා කිරීම අපේ යුතුකමක් ජාතියේ සුරක්ෂිතතාවය සමෘද්ධිමත් රටක ජීවත් වෙන්න ඔබේ දරුවන්ට සුරක්ෂිත සමෘද්ධිමත් රටක් ආරක්ෂිත රටක් බිහි කිරීම එකම පරමාර්ථයෙන් අපි මේ කරේ අපි අනිවාර්යයෙන්ම මේ ජනාධිපති මැතිවරණ ජය ගමු ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීමක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පවසා තිබෙනවා WhatsApp පණිවුඩයක් මගිනුයි හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත්තේ පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට කැමැති බව ජනාධිපතිතුමා පවසා තිබුණේ නම් එය බහර ගැනීමට හා පක්ෂය යලි ගොඩනැගීමට තමන් සහාය ලබා දෙන බවද හෙඩපු ජනපතිනිය පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සහ අනෙක් පක්ෂ සමග සංධානගත වීම නිසා නොව රාජපක්ෂලාගේ කුමන්ත්‍රණවලට රැවටීම නිසා බවයි එය පවසා ඇත්තේ පක්ෂ සංවිධායකයන්ගෙන් 90%කට වැඩි පිරිසක් විරෝධය පළ කර සිටියදී ඔබ ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීරණය කරන්නේ කෙසේදයි හිටපු ජනාධිපතිනිය පක්ෂ මහලේකම්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා පෞද්ගලික අවශ්‍යතාවන්ට සීමා වී පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ආයාචනා කරන බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දයසිරි ජයසේකර මහතාට යවූ WhatsApp පණිවුඩයේ සඳහන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු නීති හා සාමය අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මේ තීරණයට එළඹුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී රටේ ජාතික ආරක්ෂක විෂය සරත් ෆොන්සේකා මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාකින් ඉල්ලා තිබුණා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යවුනද එය ඉටු වූයේ නැහැ එම නිසා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීති හා සාමය අමාත්‍ය දුරේ පිරිනැමීමට තීරණය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුරේ සිටින කණ්ඩායම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීම දේශපාලන ජයග්‍රහණයක් බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරඩ මහතා පවසනවා එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා පාර්ලිමේන්තු මන්ත්‍රී තාරණාත් බස්නායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා නොවැම්බර් මාසේ 16 වෙනිදාට මේ රටේ ජනතාව බොහොම පැහැදිලි තීන්දුවක් අරගනි. ඒ තීන්දුවත් එක්ක මේ රටේ ජනතාවට පුළුවන් බොහොම පැහැදිලිව නිදහස් නිවහල් යුගයකට පාන ගන්නට කියලා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාතුළු ඒ සියලු බලවේගයන් ඒකරාශි වෙලා ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සැදී පැහැදී සිටිනවා කියන එකත් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ඒ අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීමට ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා. එමෙන් මේ සඳහා අධිකරණ බහරේ ඇති විදෙස් ගමන් බලපත්‍රයේ උදාහරණ ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ගොස් තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී තිස් අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විකාශය වූ වැඩසටහන් කිහිපයකින් ඒ මහතාට අසාධාරණයක් සිදු වූ බව පවසමිනුයි තිස්සත්නායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් වෙන් කරමින් ප්‍රතිරූප ගොඩනැගීමට සැලසුම් සහගතව ක්‍රියා කරන බවද ජනාධිපති මෙහෙයුම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එය බරපතල අසාධාරණයක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අවාසි සහ අඩුපාඩු සිදුවෙන විශේෂ ප්‍රවෘත්ති හා සංවාද ගණනාවක් සමහර නාලිකාවල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා අපි පූර්ණ වාර්තාවක් පසුගිය දවස් 4ක කාලය තුල මේ ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවල විකාශනය කෙරුණු ඒ ප්‍රවෘත්ති හා සංවාද පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් අවධානයක් යොමු කළා ලබාගත් විද්වත් වාර්තාවක් අද දිනේ කොමිසමට ඉදිරිපත් කළා ඒ ගැන පරීක්ෂණ පවත්වලා අවශ්‍ය පියවර ගන්න කියලා හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. සමස්ත ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට පෙර ලබා දිය හැකි බවයි තේරීම් භාර නිලධාරීවරයා පවසන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මධ්‍යස්ථාන 47කදී හෙට පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතයි. පසරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදු කෙරුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද වාර්තා වී නැති බවයි ගල්ල දිස්ත්‍රික් තේරීම්බර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළේ. ඉතාමත්ම සාමකාමී ආකාරයට හෙට දින පැවැත්වීමට නියමිත මැතිවරණය සිදු කර ගැනීමට තව අවශ්‍ය වාතාවරණය මේ තුල පවතිනවා කියන එක මා සඳහන් කරන්න ඕන. අද දිනය තුලත් හෙට දිනය තුලත් මේ ප්‍රදේශයට අදාළ පාසල් වසා තබන ලෙස අපේ උපදෙස් දුන්නා. හෙට උදෑසන 7ට ඡන්දය ආරම්භ වෙනවා. උදේ 7 සිට හවස 4 දක්වා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලැබෙනවා. හතරෙන් පසුව එම ස්ථානවලදීම ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙනවා. ආරම්භ වෙලා ඒ අවස්ථාවේදීම අපිට මැදිස්ථානයේ ඡන්ද ප්‍රතිඵලය ඒ පැමිණිලි සිට නියෝජිත මහතුරුන්ට අවස්ථාව දෙනවා උන්ට ලබා දෙනවා. ඒ වගේම මේ කොට්ටාස 17ක් තියෙනවා. ඒ 17 ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ අර 47 එකතු කරගෙන ගිහිල්ලා 17 එකතු කළා කොට්ටාසේ ප්‍රතිඵල නිකුත් කරනවා. ඊට පස්සේ කොට්ටාස 17ේම ප්‍රතිඵලය මෙම ස්ථානෙට తాවකාලික පිටුවැටි මේ වෘත්තිපුණු අධිකාරිය වෙත ගෙනල්ලා සමස්ත ප්‍රතිඵලය අපි හෙට රාත්‍රී 10ට ප්‍රථම නිකුත් කරන්නට හැකි වෙවේ අපි අපේක්ෂා කරනවා. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඉසඳහා ආරක්ෂක නිලධාරීන් 537 දෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඔක්තෝබර් 11 දින මෙම ඡන්ද විමසීමට අදාළව ඡන්ද පොළවල් 47කදී ඡන්දය ලබා දීමට නියමිතව තිබෙනවා. මේ ඡන්ද පොළවල් 47 පිහිටා තිබෙන්නේ එයින් 38ක් ඇල්පිටිය පොලිස් වසමේ සහ 9ක් පිටිගල පොලිස් ස්ථානයේ වශයෙන්. මේ අනුව ඡන්ද පොළ රාජකාරී, ජංගම සංචාර රාජකාරී, මාර්ග බාධක රාජකාරී, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරී සහ කැරලි මර්ධන රාජකාරී වශයෙන් මේ සමස්ත රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 537ක් රාජකාරී යෙදවෙනවා. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඒ අවශ්‍ය ප්‍රමාණාත්මක ප්‍රමාණයකට රාජකාරී යෙදවෙනවා. මීටත් අමතරව හදිසි අවස්ථාවකදී ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැලකීතු ප්‍රමාණයක් ඒ පොලිස් ස්ථානවල ස්ථානගත කරලා තිබෙනවා. එක පැමිණිල්ලක් පමණක් වාර්තා වුණා. ඊට අමතරව නීති උල්ලංඝනය කිරීම එකක් වාර්තා වුණා මේ වෙනතුරු. පරිසරය රැකගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොටුව ජනාධිපති මන්දිරයේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී. පරිසර නියමුවන් 40 දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් පදක්කමින් අභිසෙස් ලැබුවා. 2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ නිමිත්තෙන් සම්පාදනය කෙරුණු
සමරු කලාපයේ මිහිදී ජනාධිපතිතුමා වෙත පිළිකෙන්වීම සිදු කෙරුණා. ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත කරමින් මාතෘභූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියම වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කරනවා. එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ තමා ජීවත් වන පරිසරය ගහකොළ සතාසි පවා රැක ගැනීමට දරුවන් කුඩා කාලයේ සිට හුරු පුරුදු විය යුතු බවයි. लोके बोहो रटवाल तिबेनवा बोन्न जले तवत् रटकिंगेन लोके बोहो रटवाल तियेनवा तमांगे रटे गसकोल नह एक निसा पीट रटिंग गस वर्ग पेल वर्ग ली वर्ग गेनवा लोके बोहो रटवाल तिबेनवा अपे रटे वागे सता सिव पाऊ नह लोके बोहो रटवाल तिबेनवा अपिट वागे होंदट हिरु एलिये नह लोके बोहो रटवाल तिबेनवा अपि वागे होंदिन संद एलिये दकिन्ने नह नमुत अपिट कोच्चर नम् ए सियलु संपत् तिबेनवा एमनम् ए संपत् रैकगन्न आरक्षा करन्न मूलिक वशयेन्म रटक जनतावक् उगत බුද්ධිමතුන් වියතුන් විසින් කළ යුතු කාර්ය සහ වගකීම ඉෂ්ට කරනා වගේම රජයක් විදිහට රටේ අනාගතය බාර ගන්න ඔබ දරුවන් පරිසර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ දවස්වල කාගෙත් කනට ඇහෙනවා රටේ ඡන්දයක් තියෙනවා ජනාධිපති කෙනෙක් තෝරගන්න ලෝකේ බොහෝ මැතිවරණ පවත්වන විට දියුණු රටවල් මැතිවරණ ප්‍රකාශනවල ඡන්ද ඉල්ලන අපේක්ෂකයෝ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ප්‍රතිඥා දෙනවා ඒ නිසා අපි හිතන්නට ඕන ප්‍රධාන වශයෙන්ම භෞතික වශයෙන් විද්‍යාත්මකව इतना वगेम आध्यात्मिक वाशे परिसरे तिबेन वेदगत्कम पिलिबात गंगाराम विहारवासी पूज्य किरिंदे अस्सजी स्वामीन वहन्सेगे मैनियन्गे देहट जनाधिपति मैत्रीपाल सिरिसेन मेतिदुमा अवसान गौरव दक्कुवा गंगाराम विहारवासी आचार्य पूज्य किरिंदे अस्सजी स्वामीन वहन्सेगे मैनियन वो अभाव प्राप्त सोमावती गमके महात्मेगे देहट जनाधिपति मैत्रीपाल सिरिसेन मेतिदुमा अवसान गौरव दक्कुवा देहे तैनपात करती बुराल मलशाला वितकी जनाधिपति तुमा अवसान गौरव दक्वीमिन पासु ए महात्मीगी दूदरुन अतलु पावले न्यातीन वित सिय संगवेगे पालकला एत समगिन आईटीएन साव सहाय तिह प्रधान पुवत विकाशय निमावट पत्वनवा हमे मुनेवतात रात्रि नवे आईटी हट www.itnnews.lk